Hi, Maheshi movie YouTube channel එකට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ ගොඩක් pimples තිබ්බ ඉස්සර දැන් ගොඩක් අඩුයි. ඇත්තටම pimple එකක් එන්නේ නැති තරම්. ඉතින් මම පාවිච්චි කරපු skin care routine එකයි ඒ වගේම මම කොණ්ඩේ කැපුවට පස්සේ මොන වගේ hair care routine එකක්ද කරේ කියලා තමයි ඔන්න ෂෙයා කරගන්නේ. ඉතින් මම දැන් මේ පාවිච්චි කරන face wash එක තමයි Isis Pharma එකේ එන face wash එක. මේක ඇත්තටම cleanse එකක් කියලා කියන්නත් පුළුවන්. මම ඒ විදිහට තමයි පාවිච්චි කරන්නේ උදේටයි රෑටයි. ඊට අමතරව දවල් වරුවේ මූණ හොදන්න උනොත් පාවිච්චි කරනවා. ඊට පස්සේ මම හොඳට මේ විදිහට මගේ මූණ තෙත මාත්තු කරගන්නවා. මොකද මම ඊට පස්සේ පාවිච්චි කරනවා toner එකක්. ඉතින් මේ දේ ගොඩක් වෙලාවට night time skin care routine එකේ තමයි වෙන්නේ. මම පාවිච්චි කරන්නේ Neutrogena එකේ එන මේ toner එක. මේක ගොඩාක් හොඳයි. හොඳ මම හිතනවා oil skin එකක් තියෙන කට්ටියට ගොඩාක් හොඳයි කියලා. හොඳ matte look එකක් මූණට ලැබෙනවා. මේ toner එකෙන් අපේ මූණේ face wash එකක් දාලා පිරිසිදු කරාට පස්සේ තවත් කුණු දූවිලි ඉතුරු වෙලා තියෙනා නම් හොඳට පිරිසිදු වෙලා යනවා. ඉතින් දැන් මම ඔන්න wash එකක් දාගන්න යනවා. ඊට පස්සේ ඉතින් ඔන්න night time hair care routine එක පොඩි පොඩි දේවල් ටිකක් කරනවා. ඉතින් මේ routine එක ඇතර මම කොණ්ඩේ කැපුවට පස්සේ කරපු දෙයක්. ඉතින් ඔයාලට පේන විදිහට මෙන්න මේ විදිහේ මම ආගන් ඔයිල් එකක් පාවිච්චි කරනවා. මොරක්කෝ එකේ එන ආගන් ඔයිල් එක තමයි මම දැන් මෙතන පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට කැමති ආගන් ඔයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් හිස් කබලට වැඩිය මම හිතනවා කොණ්ඩෙට ගොඩක් හොඳ වෙනවා. විශේෂයෙන්ම කොණ්ඩේ අග පැලිලා තියෙනවා නම් කොණ්ඩේ දුඹුරු පාට වෙලා ඒ කියන්නේ අවුවට පිලිස්සලා තියෙනවා නම් ඒ වගේම ඕනෙම හිසකේ ස්වභාවයකට මේ ආගන් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ හිස් කබලේ ගොඩක් හිස්සොරි වගේ ස්වභාවයක් තියෙනවා නම් මේ ආගන් ඔයිල් ගානවා නම් ඇත්තටම හිස්සොරි ඉක්මනටම නැති වෙනවා. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ වගේ මගේ කොණ්ඩේ පහළ ඉඳන් ඉහළට පීර ගන්නවා. ඉතින් ඔයාට පුළුවන් නම් රෑට ඔයාගේ කොණ්ඩෙට චූටි එක්සර්සයිස් එකක් මෙන්න මේ විදිහට කරන්න. මම දැන් පාවිච්චි කරන්නේ මෙතනදී නම් ලී 50ක්. ඒකත් ගොඩාක් හොඳයි හිස් කබලට. එතකොට ගොඩාක් හොඳ ලේ ගමනාගමනයක් සිදු වෙනවා. විශේෂයෙන්ම ඔයාගේ ඔළුව මේ විදිහට පාත් කරලා කොණ්ඩෙ ඉස්සරහට දාලා තියාගෙන පීරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මේක ඇත්තටම හෙයා එක්සර්සයිස් එකක්. ඉතින් කැමති කෙනෙක්ට ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඉතින් මම කොණ්ඩේ කැපුවට පස්සේ මේ වගේ පොඩි පොඩි ටිප්ස් ට්‍රයි කරලා බැලුවා. ගොඩක් නංගිලා අහන දෙයක් තමයි රෑට නිදා ගන්න කලින් කොණ්ඩේ කොයි විදිහට තියාගන්නේ කියලා. ඇත්තට මේක ලොකුවට හිතන්න ඕනේ නැහැ. තමන්ට පහසු විදිහට කොණ්ඩේ තියාගන්න. මොකද අපි රෑට නිින්දට යන්නේ ඇත්තටම විවේකයක් ගන්න. ඉතින් අනවශ්‍ය විදිහට කොණ්ඩේ තද කරලා බඳින්න එහෙම යන්නේ නැතුව මම නම් ගොඩාක් වෙලාවට කොණ්ඩේ කඩාගෙන නිදාගන්නේ. මොකද මගේ සිල්ක් හෙයා එකක් තියෙන්නේ. ඉතින් පැටලෙන ස්වභාවය ගොඩාක් අඩුයි. නමුත් ඔයාට පුළුවන් ඔයාට ගොරෝසු කොණ්ඩයක් නම් තියෙන්නේ ඉක්මනට අවුල් වෙන කොණ්ඩයක් නම් තියෙන්නේ මෙන්න මේ වගේ ගොඩාක් ලිහිල්ව ඔයාගේ කොණ්ඩේ තද කරන්න නැතුව ලිහිල්ල මේ විදිහට ගොතලා රෑට නිදාගන්න. ඉතින් මම ඉක්මනටම මේ කපපු කොණ්ඩේ මම කොච්චරක් දික් කරගත්තද ඒ වගේම කොච්චර කාලයක් ගියාද මීට අමතරව මම මොන වගේ දේවල්ද කරේ කියලා අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක ඉදිරියේදී ෂෙයා කරගන්නවා. ආයෙත් ඉක්මනටම ලස්සන මූවි ක්ලිප් එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න. හැමදාම වගේ ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරේ. බයි.